නාතන් ඩිය දම්මිස්සර විද්‍යාලයේදී කළ නවති මහල් තාක්ෂණ ගුණනැගිල්ල සිසු වෛද්‍යයට පත්කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වීමෙන් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නියම ව්‍යාපෘති ලබන වසරේ ආරම්භ කිරීමට නියමිතයි. ඒ අනුව ශිෂ්‍යත් විභාගයේ ලකුණු ලබා දීමේ ක්‍රමවේදයේද වෙනසක් සිදු කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. දැන් මේ අමාත්‍යංශ මම බාර ගන්නකොට අභිෝග රාශියක් එක බාර ගත්තා. අද සුරංගනා ලෝකමවණ කතාමවණ සියලු පොරොන්දු දෙනවා. අධ්‍යාපන ඩිජිටල් කරන්නේ ඩිජිටල් කරන්නේ කියන්නේ බ්ලැක් බෝඩ් එක ස්මාර්ට් බෝඩ් එකෙන් රිප්ලේස් කරන එක නෙමෙයි. ඒකට අපේ වැඩසටහන තියෙනවා. ජනාධිපතිතුමා ස්මාර්ට් බෝඩ් 1500ක් දෙනවා ටිආර්සිකහරා. නවීනතම ස්මාර්ට් බෝඩ් 2500ක් අපේ අධ්‍යාපන පරිපාලන සැලැස්මේ පරිෂද මූලස්ථාන හැම පාසලකටම පළවෙනි වටේ ලබා දෙනවා. අපි ඉලක්කය අගෝස්තු සැප්තැම්බර් නොවැම්බර් මේක නිම කරන්න. අපි එතනින් පටන් ගන්න. ඊළඟ අවුරුද්ද ඊළඟ වටේද මේ විදිහට අවුරුදු 3ක් යනකොට පාසල් පද්ධතියම අපිට ඩිජිටල් කරණය කරලා එක නෙට්වර්ක් එකකට ගන්න පුළුවන්. දැන් මේකට ගුරුවරු සූදානම් වෙන්න එපා. ඒකට අපි පළවෙනි වටේ ගුරුවරු 7500ක් පුහුණු කරන්න ඕනේ. දැන් ගුරු අත්පොත නිර්මාණය කරලා ඉවරයි. මම කැබිනට් පත්‍රිකාව අස්සම් කළා ආවේ ආද. රට බංගලොත් නොවී තිබුණා නම් හොඳ ආර්ථික සමෘද්ධියෙන් හිටියා නම් මේ අවුරුදු දෙකෙන් ඉවර කරන්න පුළුවන් ඩිජිටල් කරන්න. හැබැයි ගුරුවරු 232000කුත් අපි පුහුණු කරන්න ඕනේ. තේවා අභියෝග. නමුත් ඒ අභියෝග බාර ගන්න තමයි අපි ඉන්නේ. ඒ බාරගත් අභියෝගය තමයි දැන් කරගෙන යන්නේ. අභියෝග බාරගත්තේ නැති අය කියනවා මෙහෙම කරනවා මෙහෙම කරනවා මෙහෙම කරනවා.